දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඇතුල් වී සිටින යුවාන් බැංක් පහ චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුල් වීමට ඉඩනු ලැබ අපසු ගියහොත් එම තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පැකේජයන් සඳහා වන අවශ්‍ය වන චීන සහාය ශ්‍රී ලංකාවට ලබා දීමේදී බාධාවක් ඇති විය හැකි බව චීනය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම නෞකාව මෙරට ඇතුළු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවට කීපයක්ම පවා දැනටමත් පවත්වා ඇත. එම සාකච්ඡාවලට සහභාගී වී ඇති කොළඹ චීන තානාපති කාර්යාලයේ නියෝජිතයන් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමේදී චීනයෙන් ලබා දෙන සහාය පිළිබඳව ශ්‍රී ලංකාව බරපතල ලෙස සලකා බැලිය යුතුව තිබෙන බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධානතම වගකියුත්තා වන්නේ හිටපු බලශක්තිය ඇමති උදේකම්මන්පිල මහතා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චෝදනා කරයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යව සම්මහතා සඳහන් කළේ ඉන්ධන හිඟයක් ඇතිවන්නේ යැයි එවකට අමාත්‍ය උදේගම්මන්පිල මහතා ප්‍රකාශ කළ නිසා ජනතාව ඉන්ධන වැඩි වශයෙන් එක්රස් කර ගැනීමට පෙළඹීම මත ඉන්ධන හිඟයක් ඇති වූ බවයි. නමුත් වත්මන් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන අර්බුදය විසඳීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවද ඔහු පැවසීය. රටේ සම්පත් නොමැති අවස්ථාවක කංචන විජේසේකර මහතා සම්පත් කළමනාකරණය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අගය කළ යුතු බවද මහලේකම්වරයා පැවසීය.